වස්සාන ධර්ම දේශනා නිවසක බිත්තියක් කඩා වැටෙන්නට යද්දී ලීියෙන් කරුවක් ගහනවා දීකරුවක් අරගෙන ඒ කඩා වැටෙන තැන හිර කරනවා. එවිට කරුවෙන් ලැබෙන උපකාරය නිසා ඒ බිත්තිය කඩා වැටෙන්නේ අර කනුවේ ආධරෙන් විිත්තිය ප්‍රැඳෙනම් ඔන්න එවි දිහයි කියනවා. වීරිය කල කියන්නේ වීරියෙන් ලදද උපකාරය නිසා සියලු කුසල් දහම් නොපෙරිහිට පවතින්නේය දැන් ලාංකිික බෞද්ධයෝගත්තර පස්සේ බොහෝ දෙනෙකුට ශ්‍රද්ධාව තිබෙනවා. ශ්‍රද්ධාව තිබෙන නිසා තමයි මෙවැනි මේ ධර්ම දානමේ පින්කං සිද්ධ කරන්න. මහා සංගරත්නයට මේ මෙවැනි අපහසු සමයක ඔබ විසින් තමන්ට ශක්ති උපරිමේෙන් ඔබ දන් පැන් සව්පසේ ආදී පූජා කරන්නේ ශ්‍රද්ධාව තිබෙන නිසා නේද? ඔබට කොච්චර පහසුනත් ඔබ ඒ ඇතිකරගත්ත ශ්‍රද්ධාවට හානිකරගන්න නැතිව. යුතුකං විස්්ත කරනවා පින්දහම් පැස් කරගන්නවා ඒ ශ්‍රද්ධාව පහන් සිත. හරිද එතකොට ඒ පහන් සිත තවතවත් ආලෝකුමත්වෙෙන්ඩ ඔබට වීරිය තියෙන්න්නට ඕනි නැත්තං කුසල් දහම් කඩාගෙන වැටෙද්දි. ඒ කඩාගෙන වැටනේක ආරක්ෂා කරන්න අපිට මුක්ුවක් ගහගන්න බැරින්නම් දැක්කද ොක්ද මුක්ව වීරිය වීරිය තියෙන්න්නට ඕනි. පීරිය කියන මුක්කුව නැත්තං කුසල් දහම් කඩා වැටෙන්නේ. දිනපතා, නවතමු ධර්ම දේශන අශ්‍රණය කිරීමට වස්සානු ධර්ම දේශන අපගේ ජටි ුප්නෑලිකා ව දැන්ම සබස්රයි් කරන්න බෙලයිකරණය කලි කරන්න. වස්සාන ධර්මදේශනා ජ් නාිකාවුස්සේ ප්‍රචාය වන මෙම සුමදුර ධර්මාණු ශාසනාවෙනුවෙන් පින්බර දායකත්වයගෙන කටයතු කලේ ඔස්ටரேලියබේ ඩவின் නோரසිට ප්‍රනාන්ந்து පවුලේ පින්වත් පෙරිසයි. එம்ම පின்වත් පිරිසගේ ප්‍රධාන අරමුණ පන්නේ මැන්මස නවවනදින හැට නවවන උපන්දිනේ සමරණ ජයන්තයේ නෙළුම් ප්‍රනාාන්දු මහත්මීයට සහ. මැයිමස තිස් එක්වනදින... උපන්දිනය සමරණ කයිල් පුතුගේ උපන්තිනේසිහි කරමින් එම දෙදෙනට නිදුක් නීරෝගී සුවේ සහ දිර්ඝාශ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා ජිබ් නාලිකාවෝස්සේ ධර්මදානමය පින් කමක්සිදු කිරීමයි අද දේශකයණන් වහන්සේ අතිපූජනීය කැලනයේ අජිත ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. ශමන්තාචක. ු අත්‍රාගච්චන්තුදේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සගග මොක්හදන් ධම්ම සවනෙකාලු අයං භදන්තා ධම්ම සවනෙ කාලු අයං බදන්ත ධම්මසවනෙ කාලු අයං බදන්ත नमो तस्य भगवतो अरहतो सम संबुद्ध नमो तस्य भगवतो अरहतो सम्म सम्बुद्धस् नमो तस्य भगवतो अरहतो सम्मा සම්බුද්ධස්ස බුද්ධන් දම්මං සංහන් නමසාමි උතුම් බුද්ධ දම්ම සංහ යන තෙරුවන් සතු සූවිසි ගුණ බල්ල ඒ කාන්තයෙන්ම සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් ඔබ සුවපත්වේවා ගරුතර මහා සංගරත්නයෙන් අවසර ශ්‍රද්ධවන්ත කාර්ණික පින්වතුනි වස්සාන ධරම දේශනා YouTubeු නාලිකාවෙන් තවත් සද්ධර්මානු ශාසනාවක් ක්ශ්‍රාවණය කරනටයි ඔබ මෙසේ පහන්සිත් උපදවාගෙන සිටින්නේ. අද මෙම දම් දෙසුමට වස්සාන ධර්මදේශනා යෝටයබ් නාලිකාව සමගින් ඒකාත්මිකව දායකත්වය ගෙන කටේතු කරන ලබන්නේ ඕස්ට්‍රේලියයාාව ඩාවිනුවර සිට ප්‍රනාාන්ද පවුලේ සුපින්වත් පිරිසවිසින්. දැයන් බලාපුෘත්තිනවා ප්‍රධානම අරමුණු හැටියට මයි මස නමවන දින තම ජීවන ගමනේ හැට නමවන උපන්දිනය සමරණු ලබන්න ජයන්තී නෙළුම් ප්‍රනාාන්දු මහත්මයට සහමයි මස තිස්සෙක් වන දින පළමු උපන්දිනය ය දෙන කයිල් පුතුගේ අනාගත ජීවිතය හැම අයුරින්ම සාර්ථකත්තයට පත්වේවායන අදහසත් සැමට නිදුක් නීරෝගී සුව දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කිරීම මෙම පින්කමී මූලික අරමුණු බවට පත්ව තිබෙනවා. ඉතිං අපි දායක පින්වත් හැම දෙනාටම දම් දෙසුම ආරම්භයේදීම සෙත්පතා ආශිර්වාද කරනවා ඔබ හැම දෙනා විසින් සිදු කරන මෙම උත්තම කුසලය. පවුලේ හැමට චතුරාරි සත්‍යබෝධය පිනිස්සම. පාරමිතාවක්ම වෙත්වා කියලා සෙදැහවතුනි මේ වෙසක් සමය වෙසක් සමය ලංවෙත්ම අපට හිතෙන්නේ දැඟතින් කුඩු හදන්ඩ ඕනේ වෙස කූඩු වෙසක් සැරසිලි බෞද්ධ දජ දජ පතාක වෙසක් සමය නිමිත්තිෙන් සිදු කරන නොයකුත්තා කාරයේ දන්සල්ලාදිය සංවිධානය කරන්න ඔබේ හිත ඔබට පණි විඩ ලබා දෙනවා බොහොම හොඳයි වෙසක් වලදී මේ ලෝකයට මොකද වනේ වෙසක් සමය කලා කියන්නේ කොමක් වෙච්ච සමයන්ද අපි වගේම මවකුසකින් මේ ලෝකයට බිහිවෙච්ච උත්තම පොරුසේක් උත්තම මනුස්සේක් වෙසක් දවසක තම සන්තානයේ හටගත් සියලු කෙලෙස් මුළුමනින්ම දුරුකොට වෙසක් සමයේ වෙසක් දවසකම මෙලවින් මුළුමනින්ම සමුගත් උත්තමයා සමරණ කාලවකවානෝ තමයි වෙසක් කාලවකවාන වෙසක් සමය. එතකොට මේ වෙසක් සමයේදී. ඔබට වෙසක් නිමිති කරගෙන විවිධ උත්සව සැරසිලි අලංකාර නිර්මාණ කරන්නට හිතන එක හරි වටිනවා. නමුත් තවත් වටිනවා මම පතිපත්ති ගරුකව භවගමන නිමාකිරීමට තවත් එක පියවරක් හරි. බුදුරජාණන් වහන්සේ වදාළ දහම් ක්‍රමයට අනුව මගේ ජීවිතයේ මම හැඩගස්ස ගන්නවා කියලා කාටදහිතෙන්නේ ඔබටද එහෙනම් අද දම් දෙසම ඔබටයි. පිනතුන බුදුරජාණන් වහන්සේගේ ධරමය තුල්ල නිවන් අවබෝධය කැමති ශ්‍රාවකයාට ඒ නිවන අවබෝධ කර ගනුවස් කරනු තිස්හතක් දේශනා කොට තිබෙනවා ඒ කරනු තිස්හත තමයි බෝධිපාක්ෂික ධර්මති සත සතිස් බෝධිපාක්ෂික ධර්ම කියල තමයි හඳුන්න්නන්නේ බෝධිපාක්ෂික අවබෝධයට උපකාරවන ධරමයන් කීයක්ද තිස් සතක් අපි සැකවින් බලමුමුණ වොදේ කරනු තිස් සත කියලා සතර සතිපට්ඨාන ධරමයන් සතර සම්්‍ය පධාන වීරිය නැමැති ධර්මහතර සතර ඉද්දිපාද නම් වූ ධරමහතර. පංච ඉන්ද්‍රිය ධරම නම් වූ කරනු පහ. පංච බල ධරම නම් වූ කරනු පහ. සප්ත බොජ්ජංග නම්මූ ධරම කරනු හත. ආර්ය අස්ථාගික මාගේ නම් වූ ධරම කරනුවට මේ කොට්ටාස හතේ එකතුව කරුණුති සතක්. හතරේ කොටස් තුනයි? ොට දෙයි හතේ කොටස් එකයි අටේ කොටස් එකයි හතර කොටස් තුනක් දොළහයි පහේකොටස් දෙකක් දහයයි දොළහයි දහයයි විසි දෙකයි හතේ කොටස් එකයි විසි දෙකයි හතයි විසින මෙයයි අටේ කොටස් එකයි විසින මෙයයි අටයි තිස් සතයි මේ කරනුතිස් හතට තමයි සත්ති බෝධිපාක්ෂික ධර්ම කෙලකි කියන්නේ එතුරින් සත්්‍යතිස් ෝධිපක්ෂික ධරම තුළ සඳහන් වෙනවා නිවන් අවබෝධයට පැමිණෙන්න. ශ්‍රාවකයා තුල යන්තමින් හෝ පිහිටිය යුතු කාරණා පහක් පිළිබඳව. දැඟම දන්නවා පහක් ගැනනම්. මොනුවදී කාරණා පහ කියලා පහෙකොට අස්කීයද දෙකයි පංච ඉන්ද්‍රිය දරම පංච බලධරම. එහෙනම් අදදවසිදී ඔබට කියලා දෙන්නේ. ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව. ඉන්ද්‍රිය ඇහැටපි ඉන්ද්‍රිය කෙලා කියනවනේ. කනට ඉද්‍රිය කෙලා කියන. නාසේට ඉන්ද්‍රිය දිවට ඉන්ද්‍රිය කයට ඉන්ද්‍රිය කෙලා කියනවා. එතවට මේ ඇස කණ නාසය දිවකය කියනෑ අංග පහටත් කියනවා පං්ච ඉන්ද්‍රිය කියලා. හැබැයි පින්නතුන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ගැනවී ග්‍රහ කරදදී. මෙතන මේ පංච ඉන්ද්‍රිය ධර්ම කියල කියන්නේ වෙනත් අදහසකින් ඇස කන නාසයේ දිවකයකීන අදහස නෙවෙේ. සතිස් බෝධිපාක්ෂි ධර්මවලදී පංච ඉන්ද්‍රිය ධරම කියල කියන්නේ වෙනමම අර්ථයක් හරිද මොනවාදේ පංච ඉන්ද්‍රිය ධරමයන්ට අයිට ධර්ම කරුණු. ශ්‍රද්ධහා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය ඉන්ද්‍රිය කීයද පහයි ශ්‍රද්ධහා විරිය, සති සමාධී ප්‍රඥා එතකොට මේ පංච ඉන්ද්‍රිය ධරමයන් වලට ඉන්ද්‍රිය ධර්ම කියන්නේ කුමක් නිසා වෙඩ පුළුවන්ද ඉන්ද්‍රිය ධරම කළ කියන්නේ මේ ධරම කරුණු තුළයම් සජීවී බවක් තිබෙන ද කොහමදපියක තේරුම් ගන්නේ දැම් බලන්න ඇහැටත් ඉන්දිරිියක් කල කියෙනවන. ඇස සරිරයේ පිහිටා තිබෙන ඉන්දිරියක්ක් ගලවුල හහි කරන්න පුළුවන් එකක් නෙමේ. කන සරිරයේ පිහිටා තිබෙන ඉන්දරිියක්. ගලවල හහි කරන්න පුළුවන් එකක් නෙවෙයි. නාසය සරිරයේ පිහිටා තිබෙන ඉන්දරිියක්. ගලවලහයි කරන්න බෑ. දිව ශරිරේ පිහිට තිබෙන ඉදයක් ගලවලහි කරන්න බැහ. පය කඳ බඩ හිස ගලවල හයි කරන්න බෑ සරීර ඇත් එක්ක බද්ධ වෙලා තිබෙන්නේ ඔයා අර්ථයමයි ශ්‍රද්ධාව නිවන් මාර්ගයේ ගමන් කරන කෙන තුළ බද්ධ වෙලා තිබෙන්නට ඕන ඒ කියන්නේ මොහෝතකට සද්ධාවව තිබිල්ල තවත් මොතකින් සද්ධාව නැතිවෙන වනා ඒ ශ්‍රද්ධාව පිහිටපු එකක් නෙවේ හරිද වීර ඇත්තහිමයි මොකට වීරිය තිබෙනවා මහොතකට වරිය නෑ. වීරිය කියන අකණ්ඩව පවත්වාගෙන යායුතු ධර්මයක්. සහිියත් එහෙමයි. හරිද හැම නිතරම සිහියෙන් ඉන්නට ඕනේ. සමාධියත් එහෙමයි සමාධිය ඒකාකාරීව පවත් අන්ඩ ඕනේ ප්‍රඥාවත් එහෙමයි. හැම නිතරම් ප්‍රඥාවතිබෙනට ඕනි. එතකො නිවන දක්වාම මේ වැඩ පිළි වෙල තුළ අකණ්ඩව ඉන්නට ඕනි. නිවන දක්වාම මේ ඉන්ද්‍රිය ධරමයන් ක්‍රමාණුකූලව දියුණු කරගස්තොත්. තමාතුළ ඇත්ති ශ්‍රද්ධාව නැති බව දුරු වෙලා ශ්‍රද්ධාවට පැමිණෙනවා. වේරිය නැති බව දුරුවෙලා වීරයට පැමිණිෙනවා. අසහය නැතිවෙලා සිහිට එනවා. හිතේ තියෙනර බය බීරාන්ත බව විසිරිච්ච බව දුරු වෙලා තමාතුළම හිත තැම්පත් වෙන. මෝඩකන් නැතිවෙලා ප්‍රඥාව කරා පැමිණෙනවා. එතකොට ධර්මී හැසිරෙන ශ්‍රාවකයාගේ ධරමකායක් තිබෙනවා. හරිද එතකොට ඔබේ මේ දැම් පවතින කය ඔය පවතින කය නිකම්මනික මාන්සකායක්. හරිද අපි දැන් ඔේ මාංසකාය තමයි ආහාරවේල් වලින් එවිද පානවර්ගවලින් එලීම් පිරිමැදීම්වලින් ස්නානෙන් ව්‍යයාම්වලින් අපි ඔපමට්ටංකරන්නේ නඩත්තු කරන්නේ පවත්වාගෙන යන්නේ හරිද නමුත් ඔබේ සරිරයේ ඇතුලාන්ත ඒ ගුණසරීරයක් ඔබ ඇති කර ගණ්ඩ ඕනේ එතකඩේ ගුණසරීරය නිවන දක්වාම පවතිනවා එක විනාස වෙන්නේ විනාස කරන්න බෑ. තැන් ඔබේ ඔය පවතින ශරීරයේ විනාස වෙනවා විනාස කරන්න පුළුවන්. කෙනෙකුට හානි කරන්න පුළුවන් අනතුරු කරන්න පුළුවන්. නමුත් ඔබේ ධම්මකාය හරිද ඔබේ අධ්‍යාත්මික ජීවිතය ශ්‍රද්ධාවෙන් වීරියෙන් සිහිියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් නිර්මාණය කරගන්න වනම් හරිද ඔබ තුල ධම්මකායක් පවතිනවා ඒ ධම්මකාය නිවන දක්වාම ඔබත් එක්කෙනවා මේ ජීවිතත් වෙනවා මැරණට පස්සෙත් වෙනවා නිවන් දකිනකම් වෙනවා දැ මේ පරිහරණය කරන්න දැම් පරිහරණය කරන ශරීරයේ මරණය දක්වා විතරයි ඇතැම් විට ඇතැම් අවයාාව ඇතැම් ඉන්ද්‍රියන් මරණය දක්වාවත් දෙෙන්නේ අනතුරක් වුණා කියන්නකු වෛදවර කියීනවා මෙයාගේ අතයින් කර්ඩ වෙනවා පාදයක් අයින් කරඩ වෙනවා එක වක්කු ගොඩුවක් අයින් කර්ඩ වෙනවා එතකොට අපි ජීවත්වෙලා අයිදීම අපි පාරිහරණය කරන මගේ මගේ කියෙන ඉන්ද්‍රියන් අයින් කරලා අපි එක ඉන්ද්‍රියෙකින් ඉන්නවා දෙැ දෙපා ඇතිකෙන ඒ පාදේකර වැටෙනවා දෙත් ඇති කෙන කාතකින් ඉන්නවා. එහම වෙන්න ඇදද එහෙම වෙනවා. නමුත් ඔබ ධරමේ හැසිරිලා ඇති කර ගන්න ධම්මකාය චතුරු ආර්ය සත්‍යබෝ දෙ ලබා නිවන් දකිනකම්. ඔබේ යහපත සැපත සැනසිල්ල පිණිස පවතිනවා. එහෙනම් විනාස නොවන්න ජීවිතයක් පිණිස. ඔබ මේ දැන්සිටම අද අදම ශ්‍රද්ධාව වැඩදිියුණු කර ගණ්ඩ ඕනේ සිල්වත් බව වැඩිදිියවුණු කර ගණ්ඩ ඕනේ හරිද හොඳට බනාහණ්ඩ ඕනේ අත්හරින අදහස්සින්ම දන්දෙන්ඩ ඕනේ. ප්‍රඥාව දියුණු කර ගණඩ ඕන ඔය තවත් කරුණු පහත් ඔය කාරණාව පහටක න පංච සේක බල කියලා. ශ්‍රද්ධා සීල සුතතියාග ප්‍රඥා ය ශ්‍රද්ධා සීල සුතතියාග ප්‍රඥා කියන කාරණා පහත් ට උපකාරී වෙන්නේ ශ්‍රද්ධ වීරීිය සතිසමාධි ප්‍රඥා කියන පංච ඉන්ද්‍රිය ධරම නම් වූ ධම්මකාය ඇතිකර ගැනීම පිණිස එක අපි හොඳින් තේරුම් ගන්නට ඕනෙ මේ ධරමකාරණ එක එකට බද්ධ වෙලා තිබෙන්නේ අවබෝධය පිණිස් තමයි වෙන්වෙන් වසයෙන් කතා කරන්නේ එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයන් ගැන ඔබට කරනු පැදීමේදී ම කල්පනා කළ තේරෙන උපමාවන් වලින් ඔබට මේ කාරණ අවබෝධය පිණිසම පරිවර්තනය කරගන්නට ඔබට මේ කාරණ කියල දෙන්නට ඕන කියලා ඒ පිණිස මම යොදාගත්තා හරි අපූරු ධර්ම ග්‍රන්ථයක් වන මිලින්දුු රාජ ප්‍රශ්ණය මිලින්ද පං්ඥ කියලා කියන්නේ මිලින්දුු කියන රජතුමයි නාගසේන කියීන මහරහතන් වහන්සේ අතර ඇති වෙච්ච. ය පූරු අසිරිමත් විචිත්‍රවත් ප්‍රශ්නෝත්‍ර ධර්ම සාකච්ඡා වඩංගු ඒ ධරම කොට්ටාසිරකේනවා මිලින්ඳ පන්ඥ කියලා මිලින්ද ප්ඥ මිලින්ඳු රජරු හ ප්‍රශ්ණ කාගෙන්ද නාගසේන මහරහතන් වහන්සේකි හඩ අපූර ඔබ මේ ගැෙන දන්නවා. එති වෙසක් සමය තුල මෙ වගේ මේ ප්‍රතිීපත්තිමේ කාරණාව අනිවාරයෙන්ම ඉගෙන දැනගත යුතුයි. ඔ ජවිතා බෝධය පිණිස. පින්නතුන දිනක් මිලින්ද කියන රජ්ජුරුවෝ නාගසේන මහරහතන් වහන්සේගින් අහනවා ස්වාමීණ සිල්වත් බව කියලා කියන්නේ මොනුවගේ දෙයක්ත්ද. සීලයේ ස්වභාවය කුමක්ද කෙලහව එතකොට නාගසේන මහරහතන් වහන්සේ පවසනවා මහාරාජ සීලයේ ස්වභාවය සියලු කුසල් දහම්වල පැවැත්මට උපකාරී වීමයි. හරිද. සියලු කුසල් දහම් පිහිටන්නේ සිල්වත් ජීවිතයක් තුළ ඉන්ද්‍රියධර්මවලට, බලධර්මවලට බො ජංගධර්මවලට, මාර්ගංගවලට, සතිපට්ඨානයට ඉද්දිිපාද වලට දෙහාන විමෝක්ෂ, සමාධහි සමාපත්ති ආදිය සීලයේ මත පිහිටා තිබි මහාරාජ්‍ය සීලය මත සිටින ශ්‍රාවකයා සීලය නිසාම සීලයේ මත සිට පංච ඉන්ද්‍රිය දරම දියුණු කරයි ශ්‍රද්ධහා ඉන්ද්‍රිය දියුණු කරගන්නවා විරිය ඉන්ද්‍රිය දියුණු කරගන්නවා සති ඉන්ද්‍රිය දියුණු කර ගන්නවා සමාධි ඉන්ද්‍රිය දියුණු කරගන්නවා ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරගන්නවා. සියලු කුසල් දහම් නොපෙරිහීමට මූලික අඩිතාලම සීලයයි නැක්කද. එහෙනම් පංච ඉන්ද්‍රිය දරම දියුණු කරට කැමති කෙනාගේ මූලිකමන්ගේම කක්ද. සිල්ලුවත් බව. එහෙනම් සිල්වත් කෙනෙක් තුළ තමයි ගුණයන් පිහිටන්නේ. හරිද අපි බලමු. නාගසේන මහරහතන් වහන්සේකින් අහනවා මිලිදු රජුරුවෝ ස්වාමිණී මටව ඔය කාරණයේ පැහැතිලි කරගන්න උපමාවක් කියල දෙන්න පුළුවන්ද. මහාරාජ වැඩී වර්ධනය වී විපුල බවට පත්වෙන ගස් කොලන් ආදී පැළවෙන යම් කිසි දේවල්ල ඇත්ද ඒ සියල්ල වැඩෙන්නේත් වර්ධනය වෙන්නේත් විපුල බවට පත්වන්නේත් පොළොව ඇසුරු කොට පොලොෝ මත පිහිටාය මහ රාජ ඔය වගේමයි සිල්වත් බව නැමැති පොලෝමත පිහිටා තමයි ශ්‍රාවකයාගේ ගුණධරම වැඩෙන්නේ ශ්‍රද්ධාව වැඩෙන්නේ වීරිය වැඩෙන්නේ සිහිය වැඩෙන්නේ සමාධයේ වැඩෙන්නේ ප්‍රඥ්ඥා වැඩෙන්නේ එනන් සීලය කළ කියන්නේ සේස්ත්‍රය ගුණධරම දියුණු කරන කෙනාගේ බිම්මට්ටමමකදද සීලයයි. පොළොවනැත්තං කරන්න බෑ සියලු ගස්කොලන් පොවෙ තමයි පැළවෙලා තිබෙන්. එහෙනම් ගුණදරම වැඩෙන්ඩනම්. ගුණදරම දියුණු වඩනම්. ගුණධරම තුළ ඔබ යම් උත්තරීතර බවක් ලබන්ඩ නම්. ඔබ තුළ පවතින්නට ඕන මූලික පසුබිම ූලික අඩිතාලම තමයි සිල්වත් බව කෙලා කියන්නේ මකද සිල්ුවත් බව කළ කියන්නේ සොයන් විනය. පංච සීලයේ ආදී ඔබබට ඇති ඕනෑම සීලයක් හරිද අස්ථාංග පෝසතසිල් ආජීව අස්ථමගසිල්, නවාංගු පෝසතසිල් සාමනේර දසසිල් ප්‍රාතිමෝක්ෂ සංවරසිල් උපසම්පදාසිල් මෙ හැමසීලයක්ම උපකාරී වෙන්නේ ශ්‍රද්ධාව වීරිය සතිය සමාධිය ප්‍රඥාව කියන ච ඉන්ද්‍රිය ධරමයන්ගේ වඩ වඩා දියුණු වීම පිණිසයි. එහෙන නිවන්මාඩගේ ගමන් කරන කෙන මුලින්ම තමන්තුළ බිම්මට්ටමහදාගන්ඩ ඕනෙ. ඒ බිම්මට්ටම හදාගෙන තමයි ඉතිරි දේවල් ලඔබ සම්පූර්ණ කරගතයුත්තේ. පැහැදිලිද ඊට පස්සේ පන්නොතුන්නේ මිලිඳු රජ්ජුරුවෝ නාගසේන මහා රහතන් වහන්සකින් අහනවා ස්වාමීණී නාගසේණයන් වහන්ස ශ්‍රද්ධාවේ ස්වභාවයකුමක්ද මහාරාජ පැහැදීම ඇතික් වන ස්වභාවෙන් යුක්ත බව ශ්‍රද්ධාවයි. පැහැදීමෙන් යුතුව ධරමය ගැන උනන්දුවීමත් ශ්‍රද්ධාවයි. ස්වාමීණී පැහැදීමේ ස්වභාවේ නම් වූ ශ්‍රද්ධාව ඇතිවන්නේ කොහොමද. මහාරාජ ශ්‍රද්ධාව උපදින කල්හි නීවරණයට පත්වෙේ. නීවරණ රහිට වූ සිත යහපත්්‍ය ඉතා ප්‍රසන්නය කැළඹිලි රහිතය මහාරාජ පැහැදීම ඇතිවන ස්වභාවයෙන් යුතු බව ශ්‍රද්ධාව යන්නු එබඳු දෙයකි පැහැදිලිද එහ මේ උපමාවෙන් පැහැදිලි කරගන්නකෝ. එතකොට රජරුවෝකී නො ස්වාමීණි උපමා කතාවක් කියලා දෙන්නකෝ. මහා රාජය සක්විති රජ කෙනෙක් ඉන්නවා කළ හිතන්න ඒ සක්විති රජ්ජුරුවෝ චතුරංගනී සේනාව සමග චතුරංගනි සේනාාවක්ල කියන්නේ සක්විති රජරුවන්ගේ හමුදාව ඇත් අස්්‍රිය පාබල චතුරෝ කියන්නේ හතරන හ චතුරාංගන එතකොට මේ සිවරංග සේනාව සමග සක්විති රජ්ජුරුවෝ දුෂකර මාර්ගයක ගමන් කරමින් කුඩා දියපාරක් තරණය කරනවා ඇතුන් නිසාත් අශ්වයන් නිසාත් රතරෝධ නිසාත් පාබල සේනාව නිසාත් ඒ ජලය කළඹීයයි ඇවිස්සේ කලතීයයි මඩත් සමග එකතු වෙයි එතනින් එතරවෙච්ච සක්විති රජතුමා தම සේවකයන් නමතක් මෙසේ පවසනවා. එම්බා මිත්‍රවරුණි මට පැන් අරගෙන එන්න මට පිපාසයි. එතකොට සක්විති රජතුමාළඟ උද ප්‍රසාධමානිි්‍ය තිබෙනවා. උදක ප්‍රසාධ මානිික්‍ය කියලා කියන්නේ දැන් අපිට කතාවෙන් තේරුම්ගන්න පුළුවන්. ඉට පස්සේ ඒ පිරිස එසේය දේවයනි කියලා. සක්ති රජුට පිළිතුරු දීලා අර උදක ප්‍රසාද මානිික්්‍යය ජලයට දැම්ම එය දියෙහි දෙමූ සැනින් ජලයේ තිබූ ඩියසෙවල ආදිය බැහැරවුණා මඩ ආදීයටට බැස්ස වතුර ටික ඉතා යහපත්ව ප්‍රසන්නව කැලබෙලි රහිත වෙලා සක්විති රජුට එයින් පැන්රැගෙන ගොස්තේවයන් වහන්සේ ස සංසිදවාගන්නු මැනවි කියලා පැඩුන්න මහරාජ ජලය යම්සේ ඇදද ශ්‍රාවකයා සිත අවබෝධ කර ගත යුත්තේ ජලයක් වගේ කියලයි. මිනිසුන් යම්සේද නිවන් අවබෝධද පිළිපන් ශ්‍රාවකයා ගැන දැනගත යුත්තේ ඒ අයුරණ දියසෙවෙල මඩ ආදිය ඇද හිතේ හටගන්නා සිතතුළ පැනනගෙන කෙලෙස් පිළිබඳව දතයුත්තේ ඒ අයුරනි උදක ප්‍රසාද මානිික්‍ය යම් සේද ශ්‍රද්ධාව දතයුත්තේ ඒ අයුරනි උද්දක ප්‍රසාද මානිික්‍ය ජලයෙහි දැමූ විට දියසෙවල් ආදිය පහව යන්නේ යම්සේද මඩ යටට බසින්නේ යම්සේද වතුර ටික ඉතා ප්‍රසන්නව යහපත්ව කළඹිලි රහිතවන්නේ යම්සේද මහාරාජ්‍ය ශ්‍රද්ධ උපදින විට නීවරණ නැමැති දියසවෙල මඩ දුරුවයි පහවෙයි නීවරණ රහිත සිත ඉතා යහපත්ය ඉතා ප්‍රසන්නය කැළැඹිලි රහිතය මහාරාජය පැහැදීම ඇතිවන ස්භාවෙන් යුක්ත බව ශ්‍රද්ධවදත යුත්තේ ඔයා කාරයටයි. න ්‍රද් ශ්‍රද්ධාව තියෙනකොට තමයි බනාහන්ඩ හිතෙන්නේ. ශ්‍රද්ධාව දියුණ වඩ දියුණු වෙන්ඩ එකෙනවිෙනයාන කූල වෙනවා. අසංවර වෙන්නේ. ශ්‍රද්ධාව වැඩෙන්ඩ 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 අකුසල් වලට කැමතිනේ. කුසල් වලට කැමතිවෙනවා. ශ්‍රද්ධාව දියුණුවෙන්න දියුණු වෙන දියුණු වඩ හිත වෙනසෙන දෙයක්න්න මෙයාට ඕ හිට හැතෙන දෙ. ්‍රද්ධාව දියුණ වෙන්න දුණ වන්න දියුණුව වඩ යයා මෝඩ කෙනෙක් වෙන්න ප්‍රඥාව ඇති කෙනෙක් බවට පත්වෙනවා. ඒනම් ශ්‍රද්ධාව දර මාර්ගය තුළ අනි වාරය අංගයක් ඒ මතක තියාගණ්ඩ ඕනේ එතකොට ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රියයක් හැඩිට පිහිටන්න ඕනේ ඔබේ ධම්මකාය ඔබතුළ නිර්මාණය වෙන්නට ඕනේ ඔබතුළ ධම්මකායක් නිර්මාණය වෙන්න නම් ඔබ තුළ ඒ ශ්‍රද්ධාව කියනෙ එක වාර්ය අංගයක් හැටියට පිහිටිය යුත්තුයි. අපි ළඟ ධර්මකාරණටයම් වීරිය මිළින්ඳු රජ්ජුරූ අහනවා ස්වාමීණී නාගසිනෙන් වහන්ස වීරියෙහි ස්වභභාවය කුමක්ද. වීරිය අවශ්‍ය වෙන්නේ කුමකටද. මහාරාජ වීරිය යනු තම ඉලක්කය සපුරාගැනීමට උපකාර කිරීමේ ස්වභාවයඇයි. ලබන උපකාරය හේතුවෙනොයි සියල්ලු කුසල් දහම් නොපෙරිහෙන්නේ අපේ ලෞකක ජීවිත ගත්තත් එහෙමනේ නේද අපිට ඒ ඒ ඉලක්ක කරා ඇයමේදී අපිට මකදදෝන වීරිය ඕනේ නිවන් මාර්ගදිත් එහෙමයි. නිවන ඉලක්ක කරලා ධරමේ හැසිරන ශ්‍රාවකයාට ඒ නිවන් අවබෝධය සපුරා ගැනීමට හරිද වීරිය කියනෙක අනි වාර්යන්ගයක් දැම් බලන්න මේ නාගසේන මහරහතන් වහන්සේමේ කරුණු පැහැදිලි කරන අ අපූරුව වීරිය යනු තම ඉලක්කය සපුරා ගැනීමට උපකාර කිරීමේ ස්වභාවයයි. දැක්කද. ඒ වීරිය මිනිසුන් වන අපට තියෙන්න්නට ඕනේ. වීරියෙන් ලබන උපකාරයේ නිසා තමයි කියනවා කුසල් දහම් අකණ්ඩෝ පවත්වා ගන්නට පුළුවන් කම ලැබෙන්නේ. එතකොට කුසල් පිරිහෙන්නේ. හරිදි? ුල්දහම් දිගටම පවත්වාගන්න පුළුවන් වීරිය තිබ්බොත් ස්වාමීනිි උපමාවක් වදාළමැනවි මහරාජ නිවසක බිත්තියක් කඩා වැටෙන්නට යද්දී ලීියෙන් කරුවක් ගහනවා දීකරුවක් අරගෙන ඒ කඩාවැටෙන තැන හිර කරනවා එවිට කරුවෙන් ලැබෙන උපකාරය නිසා ඒ බිත්තිය කඩා වැටෙන්නේ අ කණුවේ ආධරෙන් විත්තිය පැඳෙනම්. ඔන්න එවි දිහයි කියනවා. වීරිය කළ කියන්නේ. වීරියෙන් ලද්ද උපකාරය නිසා සියලු කුසල් දහම් නොපෙරිහි පවතින්නේය. දැන් ලාංකික බෞද්ධයෝගත්තර පස්සේ බොහෝ දෙෙනෙකුට ශ්‍රද්ධාව තිබෙනවා. ශ්‍රද්ධාව තිබෙන නිසා තමයි මෙවැනි මේේ ධර්මදානම පින්කම් සිද්ධ කරන්නේ. මහා සංගරත්නයට, මේ වැනි අපහසු සමයක ඔබ විසින් තමන්ට ශක්ති උපරිමේෙන් ඔබ දන්පැන් සව්පසය ආදී පූජා කරන්නේ ශ්‍රද්ධාව තිබෙන් නිසා නේද. එතරට ඔබට කොච්චර පහසුනත් ඔබ ඒ ඇතිකරගත්ත ශ්‍රද්ධාවට හානිකරගන්න නැතිව. යුතුකං ස්ට කරනවා. පින්දහම් රැස් කරගන්නවා. ඒක ශ්‍රද්ධාව පහන් සිත හරිද එතකොට ඒ පහන් සිත තවතවත් ආලෝකුමත්වෙෙන්ඩ ඔබට වීරිය තියෙන්න්නට ඕනෙ. නැත්තං කුසල් දහම් කඩාගෙන වැටෙද්දි. ඒ කඩාගෙන වැටන එක ආරක්ෂා කරන්න අපිට මුක්කුවක් ගහගන්න බැරිනම් ැක්කද ොකද මුක්විය වීරිය තියනට ඕන. වීරිය කියන මුක්කුව නැත්තං කුසල් දහම් කඩා වැටෙනවා. බලඳගමින් නාගසයන මහරහතන් වහන්සේ කිය පමාණෙ එතකොට ඒ වීරිය කියන මුක්කුව තියෙනට ඕනේ කුසල් දහම් ගැීම කඩාන වැටීම පිණිස. එනම් බෞද්ධයන් මුලින්ම ශ්‍රද්ධාව ඇති කර ගණ්ඩෝනි ශ්‍රද්ධාව තිබෙන ශ්‍රාවකයන් වීරය නැමැති ගුණයත් ඇතිරගණ්ඩ මහන්සි ගණ්ඩෝනේ දැන් ඇතැම් කෙනෙක් දන්න වම් මේ කරන්නේ වරදක් මට මේ වර්දිින් අත්මි දෙෙන් දෝනි මේක මගේ යහපත පිණිස පවතින් නෑ කියලා හිතනවා. දෙැගන බොන කෙනෙක්කවා. ඒ අඩ මේ බීම නතර කරගණ්ඩ ඕන මමොන්න හෙට ඉදලා බොන්නේ අධිෂ්ටාන කරගන්නවා මම අද ඉඳලා බොන්නේ අධිස්ථාන කරගන්නවා. නමුත්ඒ බොන්නෑ කියලා ඔබ අධිස්ථාන කරගත්ට ඒ වෙලාව වෙනකුට අ හිතර දීලතිවන පුරුද්දක් ඒ පුරුද්ධ විසිංකීනවා එක් ොන්න හ අද්චුට්ට බීපා හෙට ඉද මනිද ඉද ැද. ම නරක රුද්දක්කෙමයි හරිද සවයන්විනය සම්බන්ධව ගැටලුුවලදී මේකයි වෙන්නේ අපේ දැමි තරුණ දූලට පුදාලට හිතෙනවා මමයි වැරැද්ද ආයි කරන්නේ මේකෙන් මගේ හිත විසිරෙනව සතුට පහව යනවා මමනිකම් පරාජිතයෙක් බව මට හැගෙනවා මගේ ඇතුළන්තේ ලොකු කඩා වැටීමක් තිබෙනවා මේක මට වදයක් මානසික බරක් නමුත් අකුසලයෙන් අසංවරයෙන් අත්මි දෙෙන්ඩත් බෑ එහිනම් ඒකට මුක්කුව ගහ ගණ්ඩම කද මුොක්කුව වීරිය අකුසල් දුරු කරනවා කුසල් වඩනවා කෙන වීරිය ඇති කරගන්න. ඒ වීරිය ඇතිකර ගැනීමේදී අතීතයේ කුණවතුන් සිල්වතුන් කොහොමද අකුසල් හමුවේ කුසල් දියුණු කරගෙන තිබෙන්නේ. අකුසල් දුරු කරමින් කුසල් වර්ධනය කරගෙන තිබෙන්නේ කෙසේද යන වග ඔබ. අදනය කරන්න තැ බුදුරජාන්ස වැඩහිටපු කාලෙ හෝසයින්ම මඟඵල ලැබ සසුන් ගතව ගුණ පුරලා රහත්වේ ශාක්ෂාත් කලේ වියපත් අයට වඩා තරුණ පිරිස. ඇයි තරුණ පිරිසට ඇනෑන කරනු කියන්න ඔන්න. ඇනුම් පද කියඩ ඔන්න. වද කරන්න ඔන්නේ අදාල කාරණය දැනුවත් කරන එක විරයි කරන්න ඕ. හරියට අර මේ පුෂ් ස්ටාර්් වාහනයක් වගේ දැන් ඔය කිික් කරලා හරි කීය එකින් හරි ස්ටාට් කන්න හන තියෙනවන දැ පුෂ් කරලා හරි ට් කරල්ලාරරි ස්ටාට් කරනත් හන යෙනවාන්නේ තරර කී එක යොදනට වඩා කිික් කරනට වඩා අ ටච්චකෙන් පුශ්කෙන් කරන එක ලේසනේ තරන අයටත් එහෙමයි තරවායට අමුතුෙන් කිික් කරන්නඩ කී කරඩ දෙයක් නෑ හරි ටච් කරන්න ඉතරයි තියෙන කරුණ දනුවත් කරන්න විතරයි තියන්. එඒයි දන්නවා ක යුත්ත නොකොළ යුත්ත. ති එකට පින් බලතියෙන්න්න ටෝන් ආකල්පතිබෙන්න්න ටවන්. ඒ ආකල්ප තිබ්පුත් ඔබ ගමනක් යනවා. එහිනාම් වීරී ඇති කරගන්න වහන්සි ගණඩඕන්. ඊළංකාරණයට යමක අපි මිලිඳදු රජ්ජුරු වහනවා ස්වාමීණී නාගසණයන් වහන්ස සිහියේ ස්වභභාවය කුමක්ද මහා රාජ්‍යත. කුසල් දහම් අරමුණු කරවන ස්වභාවය සිහියයි. මෙන්ම නිවන් මඟට හිත වූ දේත් නිවන් මඟට අහිත වූ දේත් හඳුනාගෙන හිතදේ ගැනීමත් අහිතදේ බැහැර කිරීමත් සිහියේ ස්වභාවයයි. හරි ලස්සන විග්‍රහයක්නේ. එනම් සිහියෙන් කරන්නම කදද. කුසල් දහම්වලට ඔබ අරමුණු කරවනවා. හරිද කුසල් දහම්වලට අදාළ අරමුණ ඔබට ඇති කරලා දෙන්නේ සිහිය සතියේ එතකොට නිවන් මාර්ගයේ යෙදෙන ශ්‍රාවකයාට කුමක්ද නිවන පිණිස පවතින කුසල් දහම්. කුමක්ද නිවන පිණිස නො පවතින කුසල් දහම් කියලා ඔබට කරුණ පැහැදිරි කරලා දෙන්නේ. කරුණ ඉස්මතු කරලා දෙන්නේ. කරුණ ප්‍රකට කරලා දෙන්නේ සිහියෙන්. මහා රාජය. සිහය ඉපදී මෙන්ම කුසල් අකුසල් ධරමයන්. වැරදි නිවැරදි ධරමයන්. ලාමක උතුම් ධරමයන්. යහපත් අයහපත් ධරමයන් පිළිබඳව වෙන්වෙන් වශයෙන් පැහැදිලිව තේරුම් ගතහැකි වන්නේය. එනම් මේ සතරසති පට්ඨාන ධරමයයි මේ ස්තර සම්ප්‍රධාන වීරියයි, මේ සතර ඉද්දිපාදයි, මේ පංච ඉන්ද්‍රියයි මේ පංච බලයි. සප්තපු ජංගයි මේ ආර්ියස්ථාංකිික මාර්ගියයි මේ සමතයයි මේ විදර්ශනාවයි මේ අවබෝධඥාණයයි මේ විමුක්තියයි වශයෙන් වටහා ගන්නේ සිහියෙනි ඒත් තුළින් ය ශ්‍රාවකයා ඇසුරු කළේතු ධරමයන් ඇසුරු කරන්නේ ඇසුරු නොකොළේතු ධර්මයන් ඇසුරු නොකරන්නේ. භජනය කළේතු ධරමයන් භජනය කරන්නේ භජනය නොකොළේතු ධර්මයන් භජනය නොකරන්නේ හාරාජ සිහිය යනු ඔය අයුරින් කුසල් දහම් අරමුණු කරවන ස්වභාවයයි ස්වාමීණී උපමාවක් වදාළ මැනවි මහාරාජ සක්විති රජුගේ භාණ්ඩාගාරිකයා උදේ සවස සක්විති රජුගේ යසස සිහි කරවයි දේවයන් වහන්ස නුබහන්සේට හස්තීන් සිටිනවා අශ්වයන් සිටිනවා වහන්සේ රත තිබෙනවා. පාබලසේනාව සිටිනවා. මෙපමණ මෙ පමන ප්‍රමාණයක් සිටිනවා. රිදීතිබෙනවා රන්තිබෙනවා ගෘහෝප කරන තිබෙනවා දේවයන් වහන්ස එය සිහිකළ මැනවයි කියා. රජතුමාව සතුටු කරවයි බහණඩාගාරිකයා. මෙසේ රජතුමා සතු දේපල වස්තුව මනසටාරමුණු කරවයි. ඔන්නොඔයාගේ කියනවා. කුසල් දහම් වඩන කෙනට කුසල් දහම් දියුණු කරගෙන යන ගමනේදී. හීන ප්‍රණීත හරිවැරදි හොඳනරක ආදී ධරමයන් සිතට අරමුණු කරවයි. දැම්මා තුළ සති පට්ටහන ධරමයන් වැඩෙනවා සතර සම්්‍යප දහන වීරිය වැඩෙනවා චන්ද විරිය චිත්ත වීමන්සා යන සතර ඉද්දිපාද ධර්මයන් වැඩෙනවා ශ්‍රද්ධහ වීරිය සතිසමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙනවා බලධර්මයන් වැඩෙනවා සප්ත බොද්ජංගය වැඩෙනවා ආර්යස්ථාංගික මාර්ගයේදියවුණු වෙනවා සමතය වැඩෙනවා විදර්ශනාව වැඩෙනවා මේ අවබෝධඥාණයයි මේ විමුක්තියයි කියලා වටහා ගැනීම කරන්නේ සිහිය ඒත් තුළින් තමයි ශ්‍රාවකයා ඇසුරු කළේතු ධරමයන් ඇසරු නොළලේතු දරමයන් අවබෝධ කරගන්න භජනය කළේතු ජනය නොකොළේතු දේවල් අවබෝධ කරගන්න එත් සිහිය මහා රාජ්‍ය සිහිය යනු ඔය අයුරින් කුසල් දහම් අරමුණු කරවන ස්වභාාවයයි. එහෙනම් කුසල් දහම් අරමුණ කරවන්නට ඔබ තුළ තිබියයුත්තයෙකුමක්ද සිහිය. ඔබට යම් දවසක ඔබේ ජීවිතය සම්බන්ධයෙන්ගත් තීරණයක් වේවා. ආරම්භ කරපු කටයුත්තක් වේවා. සාර්ථකත්තය කරා යන ගමනේදී. ඔබාතින් සිද්ධවෙච්ච අත්තරැද්දක් වේවා අඩුපාඩුවක් වේවා සිද්ධ වනේ. කුමක් නැති තැනද කියන්න බලන්න ඔබ මෝඩවනාන රැවටුනාන කුමක් නැති තැනද ඔබ අනිත්තයි රැවැට්ටුවානම් ඔබට යමක් අහිමි වනාන කුමක් නැති තැනද සිහිය නැති තැනය සිහිය නැති තැන මයි වර්දින්නේ. ආහරනු බවකරද්දී අසිහියෙන් ආහරණ බවකරත් මොකද වෙන්නේ. ඉස්මොල්ල යනවා නී ද ආහරණු බව කර ෙදී වැඩිහිටියෝ කියනවා කතා කරන්න එප. ඒ අතාකරුත් එේ මර හාර ක්‍රියාවලියයට ඒ බාධාවක්ට කැස්සේනවා නේ ඇස්සලින් කඳුලු පයින මාරාන්තිික වඩත් පුළුවන් එට ඒක නිසා පුංචි පුංචි කාරණාවරදිත් සිහිිය එච්චර වැදගත්නම් නිවන්න අවබෝධය කරායන ගමනේදී ප්‍රමුඛම ධර්මයක් තමයි සිහිිය කෙල කියන්නේ ඒකායන නිවන් මග වනාහි සිහයයි ඒකායනෝ වයම් භික්කවේ මක්ගෝ මයි මසති ප්ාන ූත්‍ර ආරම්භ වෙන්නේ එතකොට නිවන් අවබෝධය කරා යන ශ්‍රාවකයාට ඒකායන මාර්ගය තමයි සතරසතිපට්ඨානය කළ කියන්නේ අපි ඊළංඟ කාරණයට යමු මිලිඳු රජ්ජුරු වහනවා නාගසේන මහා රහතන් වහන්සේගෙන් ස්වාමීණී නාගසේණයන් වහන්ස සමාධියයෙහි ස්වභහවයකු මක්ද මහාරාජ කුසල් දහම් ඉදිරියට ගැනීම සමාධියයෙහි ස්වභාවයයි යම්තා කුසල් දහම් ඇදද ඒ සියල්ල පවතින්නේ සමාධියය ප්‍රමුක කොටගෙනයි සමාධියයට නැඹුරු වීගෙනයි සමාධයට යොමු වීගෙනයි සමාධීයට බරව මිෙනුයි ස්වාමීණී උපමාවක් වදාළ මැනව මේ සමාධී ස්භාවය සමාධී කළක කියනමකක්ද. කුසල් සිතේ තැම්පත් බව එකඟ බව කුසල් සිතේ නොවිසිරුණු බව තමයි සමාධිය කෙලා කියන්නේ කුසල් දහම් ඉදිරියට ගැනීම එතකොට යම්තා කුසල් දහම් මැද්ද ඒ සියල්ලේ පැවැත්මට ප්‍රමුකවීම සමාධයට නැඹුරුුවීම සමාදයට යොමුුවීම සමාධියයට බරවීම තමයි ඒ කුසල් සිතේ එකඟ බවේ ස්වභාවය උපමාවක් විමසනව ස්වාමීනිී පමාවක් වදාල මැනී මහාරාජ වහලයක මැද කැනි මණඩලක් තිනො කළ හිතන්න කැනිිමණල කෙනෙක බොදන්න වන්නේ ඒ කැනිි මඩල්ලට සියලුම පරාල සම්බන්ධ වෙලා තිබෙන්නේ එතකොට ඒ සියලු පරාල තිබෙන්නේ කැනිමඩල දෙසට යොමු වෙලායි කැනිිමඩලටම යොමු වීමනි කැනිමඩලේ උපකාරයෙන් තමයි පරාලා පවතින්නේ ඒ සියලුම පරාලවලට ප්‍රමුඛවෙන්නේ අග්‍රවෙන්නේ කැනිි මඩලයි. මහාරාජ ඔය විදධහමයි. යම්තා කුසල් දහම් ඇැද්ද. ඒවා පවතින්නේ සමාධිය දෙසට යොමුවීමෙන්ය සමාධියයටම නැඹුරුවීමෙන්ය සමාධියටම බරවීමෙන් ය ඒ කියන්නේ පින්නතුනි කුසල් සිත එකඟ උනොත් තමයි මේ ගමන යන්නට පුළුවන් වෙන්නේ. අර විසිරිච්ච හිතක් ඇතිකෙනට දරමාර්ගගේ තුළ ඉදිරි ගමනක් නෑ හරි එතකොට කුසල් කරා යන ගමනෙදී තැම්පත් හිතක් තියෙන් ඕ එක හිතක් තියෙන්ට ඕන එකට තේරෙනන කොහොමත්න උපමාවක් අහනවා මේ උපමාවිින්තම මේිරු තේරුම්ගන්නඩ නමි එකතමයික්ලුවවක ඉංගිය. මහරජානන කිසියම් රජෙක් චතුරංගනී සේනාව සමග සංග්‍රාහම වූමියයට පිවිසේ එහි යම්තා කස්තිීන් නැද්ද ශ්වයන් ඇද්ද රත ඇද පාබල සේනාවන් ඇදද ඒ සියලු සේනාවන්ම සිටින්නේ රජතුමා ප්‍රමුක කොටගෙනයි රජු දෙස්සට නැමී ගෙනයි රජුට නැඹුරු වෙලයි රජුට බරවෙලායි රජුව පිරිවර කොටගෙනයි රජුව ආරක්ෂා කරන්න තමයි හැම දෙනාම යොමු වෙලා සිටින්නේ සමාධියත් ඔයෝගේ කී නවා සම්මා සමාධිය කෙළ කියන්නේ සියල්ලු කුසල් දහම් වලට හරිද ඔබෝ නැඹුරු කරවන දරමයයි කළ කියනවා එඩඟ අපි මේ උපමාවලින් තේරුම් ග්ඩෝනනි මේ කාරණ මහාරාජ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙන්න මෙහෙමයි සමාධිය ගැන්න අපිට පවසල තිබෙන්නේ සමාධින් බික්හවේ භාවේත සමාහිතෝ බික්හවේ බික්හු යථභූතන් පජානාති ආදී වශයෙන් ගින්න දහස් වෙන්නේ මහනිනි සමාධයේ වඩව සමාහිත සිත්ඇති, ශ්‍රාවකයා තමයි යථාර්ථය අවබෝධ කරගන්නේ. එනම් සමාධයේ වඩන්නේ කුමක් පිණිසද යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස. කුමක යථාර්ථයද. මේ බව පැවැත් මේ යථාර්ථය මේ ගතකන ජීවිතයේ යථාර්ථය. ඒ සංසාර් දුක්ඛයන්ගේ යතාාර්ථයේ තේරුම් ගන්නටයි සමාධිය වැඩීම අවශ්‍ය වන්නේ ඒහම් පින්නතුන දැන් අපි කාරණා හතරක් කතා කරලා තිබෙනවා ශ්‍රද්ධාව වීරිය සතිය සමාධිය. අද දවසේ අවසාන කාරණයට යමුමු කුමක්ද ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥාව මිනිද රජතුමා නාගසේන මහරහතන්නාසිකින් අහනවා ස්වාමිණි නාගසිනයෙන් වහන්ස ප්‍රඥාවේ ස්වභාවය කුමක්ද මහාරාජ සිඳීමේ බිඳීමේ ස්වභාවයට කියනවා ප්‍රඥාව කියලා කුමක්ද සිඳින්නේ කුමක්ද බිඳින්නේ කෙලෙස් කෙලෙස් සිඳිනවා කෙලෙස් බිඳිනවා. මේ බාහිර පරිසරේ තියෙන දෙයක් සිඳිනවා බිඳනවන මේ බුද්ධ ශ්‍රාවකයෝ ගහක කොලයක්වත් කඩන්න ඒක තමයි සම්බුදු විනය කියල කියන්නේ. සතා සීපාවට හිරිහර කිරීම ගැන කවර කතාද. ගාහ කොලයක් වත් සිදින් නැත්තම් මිනිින් නැත්ත නේද. ඉති එක නිසා බුදුරජාන් වහන්සේගේමි තරමය තුළින් අපිඒ අදල පනිිවිඩේ තේරුම් ගන්නඩ දක්ෂෙන් ඕන පින්නදනි නරම කතාව විතරක් නෙමේ කොමක්ද මේකින් මට දෙන පනිවිඩේ ම කදද කරන්න කල කියන්නේ. මා යයුත්තයේ කොයි දිසාවරද කියන අන්න ඉංගීයේ ලබා ගඩ. හරිද. ඒ මාවත ඉස්මතු කර ගන්න ප්‍රකට කර ගන්නඩ දක්ෂවෙන්නට ඕන්න. ඒවගේ මේ මිනිඳු රජ්ජුරුවන්ට නාගසන මහරහතන්නන්ස පවසනවා මහාරාජ ආලෝකයේ ඉපදවීම ස්වභාාවයක්ත් ප්‍රඥාවයි ස්වාමීනිී ප්‍රඥාව ආලෝකය එපදවීම ස්වභාවයෙන් යුක්ත වන්නේ කොහොමද මහාරාජ්‍ය ප්‍රඥාව උපදින කල්හි අවිද්‍යා අන්දකාරය දුරු වීයහි විද්‍යාවනම්මු ආලෝකය හටගනිී අවබෝධඥානයේ නම්මු ආලෝකය ප්‍රකටවෙයි ආරසත්‍ය තුළින් ඉතාහොදින් පැහැදිලි අවබෝධයක් ලැබේ ඒ තුළින් ශ්‍ර්‍රාවකයා අනිත්‍ය වශයෙන් වේවා දුක්වශයෙන් වේවා අනාත්ම වශයෙන් වේවා යහපත් ප්‍රඥාවෙන්ම යථහර්ථය දකින්නේය ස්වාමීණී උපමාවක් වදාල බැනව මහාරාච අන්දකාර නිවසකට පුරුෂයක් පහනක් රැගෙන ඇතුල්වෙයි. පහන් එලිය ඇතුළට පිවිසෙද්දිම අර අඳුර පහවීයයි. එළිය උපදී ආලෝකයේ පැතිරේ. නිවසේ ඇති රූප ආදිය ප්‍රකටව පෙනේ. මහාරාච ඔය ආකාරයටම ප්‍රඥාව උපදින කල්හි. අවිද්‍යා අඳුර දුරුවීයයි විද්‍යාලෝකය හටගනී අවබෝධක් ඥාණය නම්මුූ ආලෝකය ප්‍රකට වේ. ආර්සත්‍යය ඉතා හොඳින් පැහැදිලිවෙේ ශ්‍රාවකයා අනිත්‍යදී අනිත්‍ය වශයෙන්ද දුක්දේ දුක්වශයෙන්ද අනාත්මදී අනාත්ම වශයෙන්ද සම්යක් ප්‍රඥාවෙන් යථාර්ථය දකි මහාරාජ්‍ය ඔය ආකාරයටයි ප්‍රඥාව ආලෝකය ඇතිකරවන ස්වභාවෙන් යුක්තය යයි කියා පැවසුවේ කොයි තරං වැදගද්ද ලස්සන්දන ඒ උතුමා කතාටික බලන්නක. හො දධන කරන්න මි රජ ප්‍රශ්නය ලොක දහම් දැනුමක් වගේම ධරමයෙන් පුදධම සතුටක්වේතියක් ලොකු දහම් අවබෝධයක් ඔබ තු ඇති කරගන්නට මිලි දුරාජ ප්‍ර්න අනිවාරයෙන්ම හේතුවෙනවා. ඉටෙන් පින්නතුනම වෙසක් සමය තුල්ල ප්‍රතිපත්තිම වශයෙන් අපි බුදුරජාන් වහන්සසිට ලංවෙන්නට ඕනේ. මංහර මුලින්ම සඳහන් කලා වගේ. ඔබ තුල ධර්මය නිර්මිත ධම්මකායක් ඇති කරගන්නට ඕනිේ. ඒ ධම්මකාය මේ ජීවිතෙත් ඔබ සමඟ සිටිනවා. පරලෝජීවිතෙත් ඔබ සමග සිටිනවා. නිවන දක්වාම ඔබ සමඟ සිටිනවා. ඔබ තුළින් ගොඩ්නගා ගන්නා ධරම ශරීරයේ ධම්මකාය. නිසාද දවසේදී. මෙතෙක්වේලා සදහම් අසා. රැස්කල උදාාර්ථර කොඩ්ඩෙ දරමමෝ. ඔබ හැම දෙනාටම චතුරු ආර් සත්‍යබෝධී පිණිස පවතීවා කියලා සිෙත්පතා ආශිර්වාද කරනවා. පුුණ්්‍යයාන මෝදනාව. අද මෙම ධර්මාණු සාසනාවට දායකත්වය ලබාගෙන කටයුතු කරන්නට යෙදනේ ඕස්ත්‍රලියාවේ ඩවින්නුවර සිට ප්‍රනාාන්දු පවුලයේ සුපින්වත් හැම දෙනා විසින්. සෙදැතියන් බලාපොරෘත්තුව වෙනවා ප්‍රධාන අරමුණු හැටියට මැයි මස නමවන දින්න තම ජීවන ගමනේ හැට නමවන උපන්දිනය සමරණු ලබන්න ජයන්තී නෙළුම් ප්‍රනාාන්දු මහත්මියයට සහ මැයි මස තිස්සෙක් වන දින්න පළමු උපන්දිනය යෙදෙන, කයිල් පතුගේ අනාගත ජීවිතය හැම අයුරින්ම සාර්ථකත්තයට පත්වේවා යන අදහසත් සැමට නිදුක් නීරෝගී සුව දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කිරීම මෙම පින්කමී මූලික අරමුණු බවට පත්ව තිබෙනවා. සෙසු අරමුණු වන්නේ ආනන්ද ප්‍රනාාන්දු පියාණන්ට නිදුක් නීරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් නවීන් ප්‍රනාාන්දු මහත්මාගේ ආදරණීය බිරින්දට සහ. ඇගේ කුස තුළ වැඩෙන බිලිඳාටත්. නිදුක් නිරෝගී සුව ත්‍රවිධරත්නය නන්ත ආශිර්වාදය දෙවියන්ගේ දේව පිහිට රැකවරණ ප්‍රාර්ථනා කිරීමටත් කොවිD් වසංගතයෙන් පීඩාවට පත් සමස්ත ලෝවාසීන්ට. සෙත්පතා ආශිර්වාද කිරීමටත් ධර්ම දේශකයන් වහන්සේ ඇතුළූ සමස්ත මහා සංගරත්නයට සෙත්පැතිීමටත් සදහම් ඇසූ ලක්වැසි ලෝවැසි හැමට. තුම් චතුරාරි සත්‍යබෝදය ලබන්නට මෙම උත්තම කුසලය. පිහිටක් උපකාරයක් පාරමී ධරමයක්ම වෙත්වා කියන දහසින් තමයි දායකසු පින්වතුන් මෙම දම් දෙසුමට දායකත්්‍යය ලබාගෙන තිබෙන්නේ. රැස් කල උදාර්තර පන්න ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන්ව සැපලබත්වා. ඔබ පැහැමනමින් අභාවේට පත් සියලු ඥාතිවරුමේ පින් අනමෝදන් වෙත්වා. කල්ල යානමිත්‍ර පූජනීය වන්දනිය සමස්ත, මහා සංගරත්නයටත් අපහැමගේ දෙමාපිය වැඩිහිටි ගුරුවර ඥාතිහිතයිශීන් සිලු දෙනාටමත්. ලෝකේ පුරා සදහම් ඇැසූ ඔබ හැමට මෙන්ම වස්සාන ධර්මදේශනා යෝටීබ නාලිකාවේ ගයන් මහත්මමා ප්‍රධාන කාර්මණ්ඩලේට පවුල්වල සාමාජික බවතුන්ට සියලූ යහපත සෙත ශාන්තිය සැනසිල්ල පිණසම මෙම උත්තම කුසලය පිහිටක් උපකාරයක් පාරමිතාවක්ම වෙත්වා. දෙවියන්ට පින්දීමට මාත් සමගම කියන්න ආකාසට්ටාචබුම් මට්හාා දේවානාගා මහිද්ධිකා ප්ඥන්තං අනුමෝදිත්වා චිරන්ඩක් හන්තුසාස්සනං ආකාසට්ටාචබුම්මට්ටා දේවානාගා මහිද්ධිකා පුණ්ඥන්තං අනුමෝදිත්වා චිරන්ඩක් හන්තු දේසනං ආකා සට්టාච්ච भුම්මටٺ දේවානාගා මහිද්ධිකා පුඥන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු තුවංසදා සියලු දෙ නාටම තෙරුවන් සරණින් සියලු සැනසිල්ලවේවා. වස්සාන ධර්මදේශ නා ජටබ් නාලිකාවෝසේ ඔබ ඒස්ත්‍රවනය කළේ. මැයිමස නමවනදින හැට නවවන උපන්දිනේ සමරණ ජයන්ටී නෙළුම් ප්‍රනාන්දුු මහත්මීයට සහා. මැයිමස ටිස් එක්වනැතින පළමු උපන්තිනය සමරණ කයිල් පුතුගේ උපන්තිනය සෙහිකරමින් එමතිදිනාට නිදුක් නීරෝගී සුවය සහ දිර්ඝාශ්‍යපතා වස්සාන ධර්මදේශ්නාජටබ් නාලිකාවෝස්සේ සිදු කළ ධර්මදාන බයපින්කමයි. එවෙනුවෙන්, පින් පර දායිකත්වයගෙන කටිදු කළේ ඔස්ට්‍රලියාවේ ඩාවින් නුවරසිට ප්‍රනාාන්දු පවුලේ පින්වත් පෙරිසයි. සිදුකලා වූ ධර්ම ධනමය කුසලේ අනුභාවේ බලයෙන් එම පවුලේ පින්වත් සීලුම දෙනාට නිදුක් නේරෝගී සුවේ සහ චිරජීවනය උදවේවායි සාදුසිතිින් ප්‍රාර්ථනා කරමෝ. දහම්මසූ ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදස්කතව සිටින ඔබටක් ඔබේ ජංවතිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිතමිතුරන් වවෙඩුවෙන්. පු අනුොදනා කිරීමටත් සුජීවත්තු සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමට වස්සාන ධර්මදේශනා යු නාලිකාවෝස්සේ දායිකත්තු ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාන්ගේට බින්දුුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාගේට දහම්මැසූභ සැමට තෙරුබන් සරණයි විින්දුුවයි හතයි එකයි අටයි? පනස් හතයි පනස් හතයි දහතුන. බින්ුවයි හතායි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන. වස්සාන ධර්මදේශනා දිනපතා නවතුන ධර්මදේශ ශ්‍රමණය කිරීමට වස්සානු ධර්ම දේශනා අපගේ YouTubeුබ් නැලිකාව දැන්ම සබස්කරයි් කරන්න බෙලයිකරනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.